අඩෝ බං ප්ලේස් එකක් තියෙනවා යමුද සර්ච් පාරක් දාලා බලන්න හුල්මන් තියෙනවා කියලා ආරංචියක් වුණා බං උඹට පිස්සුද බං තොට පුදුම හොල්මන් ඇම්මක් තියෙන්නේ බූරුවට නොකර හිටහං අනේ යමුකෝ බං මේ ළඟ ප්ලේස් එකක් පෑයින් යත හැකි අඩෝ යමුකෝ නොදකින් තෝ වගේ එකෙක්ම මාත් යාළුවා කරගත්තනේ මරපම් මාවත් ඕ වගේ එකක් ගිහින් එන්න බැරි නම් ගියහං රෙද්ද මයි යනවා තනියෙන් හරි යමං යමං ඉතින් කොල්මන් වලට වඩා හපන් තෝගේ වදී මේ ඉන්නේ කසුන් හා මිරු කුඩා කල සිටම මිතුරන් වූ මොවුන් මිත්‍රත්වයට වඩා සහෝදරත්වයෙන් වාසය කළා කුඩා කල සිදු වූ රිය අනුතරකින් මිරුගේ මව හා පියා ඔහුට අහිමි වුණා එදා සිට අද දක්වා මියුරු වාසය කළේ කසුන්ගේ නිවසියන් සමගය එම අසීමිත බැඳීම නිසා මියුරු කෙදිනකවත් කසුන්ගේ සිත නොරිදන අයුරින් ඔහු සමග අපායට උමත් යාමට සූදානම්ව සිටියා කසුන් අදෘශ්‍යමාන බලවේග සම්බන්ධව කරුණු රැස් කිරීමට පුරුදුව සිටි අතර බිය වුවත් කසුන් සමග නරකාදියට යෑමට උවද මියුරුත් පැමිණුණා මිතුරන් මේ සැරසුනේ මෙතෙක් කෙදිනකවත් දැක ගැනීමට නොහැකි වූ හොල්මන් නමින් හැඳින්වෙන කොට්ටාසය අද නම් කෙසේ හෝ දැක ගැනීමට කසුන්ගේ වෙනත් මිතරකු පැවසු අද්භූත ස්ථානයක් බලා ගැනීමට තමයි මොවුන් දෙන්නා ගියේ වෙලාව රාත්‍රී 10 පසු වී මිනිත්තු 30යි ගුවන් විදුලියට සවන් දෙමින් මොවුන් ගමන් ගත් මෝටර රථය මාර්ග කීපයක් පසු කරමින් දැන් ගමනාන්තයට ළඟා වෙමින් තිබුණා මහපාළු පැත්තබ්බන් පළහම් පට්ටමූසලයි අඩෝ මට බයත් හිතෙනවා ගෙදර යමුකු බං ආපහු අනේ සුනකේව් තාම ප්ලේස් එකට ගියෙත් නෑ ඉඳහන්කෝ කටවහන් ඒත් බම් මට අමුතු බයක් දැනෙනවා මට කියා ගන්න තේරෙන්නේ නෑ බං උඹට එදා අපේ අම්මලා නැති වෙච්ච දවසෙත් එයාලා ගෙදරින් යද්දිත් මට මේ වගේ අමුතු ෆීලිං එකක් ආව බං මං ඒකයි කිව්වේ උඹට අඩෝ මං ඉන්නකන් උඹට මුකුත් වෙන්නේ නෑ මිවරුවා බය නොවී හිටහන් අනික බං වෙන්න තියෙන දේවල් අපිට නවත්තන්න බෑනේ බං උඹට මං ඉන්නව මරණකම් මං ඒක දන්නවා බං ආදරෙයි උඹට නෑදෑයෙක්වත් බැලුවේ නෑ එදා මං තනි වුණ වෙලේ පරණ කතා ඇති බං ඒව දැන් වැඩක් නෑ වරෙන් බහිමු මෙතනින් පස්සේ වණ්ඩියෙන් යන්න බෑ දෙදෙනා දුරකතනෙන් ආලෝකය දල්වාගෙන ඉදිරියට ඇදුනේ යම් චකිතයකිනි මද දුරක් ඇවිද යද්දී මදක් ගරා වැටූ කුඩා නිවසක් මැදිකොටගත් මූසල ඉඩමක් මොවුන්ගේ ඇස ගැටුණි අජෝ මේ තියෙන ප්ලේස් එක දැන් නම් මටත් බයයි බං අනේ ඒක තමා බම් ආපහු යමු මට බයයි බං මේ වරෙන් බං තව ටිකක් ඉඳලාම යමු වටෙන් ගිහින් පොඩි රිසර්ච් එකක් දාමු ආ යමුකෝ එහෙනම් දෙදෙනා තවත් ඉදිරියට යන්නට ඌහ කිසිම හැලහොල්මනක් නැමැති මේ පාළු ස්ථානය හරහා සීතල හුලං දහරාවක් ගලා ගියේ දෙදෙනාම මදක් බිය ගන්නමිනි දැන් නම් කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා බං මට ඒක හොඳට තේරෙනවා මියුරු මදක් නැවති වටපිටාව විපරම් කරමින් කීවේ උඹට පිස්සුද බං මොකෙක්වත් නැහැ මෙන්න මෙහෙ වරෙන් අපි ඒ ගෙදර ළඟට ලං වෙලා බලමු කසුන් මියුරුගේ අතින් ඇදගෙන ගියේ කුඩා දරුවෙකුගේ මෙනි නිවස අසලට ලංවීමත් සමගම මියුරුගේ ඇසට යමකු දැర్శණය වුණු බව කසුන්ට පැවසීම නිසා කසුන් ඇහිඳාගත් ගල් කැටයකින් නිවසට දමා ගැසුවේ කිසිවෙකු සිටිනම් එය සැකහැර ගැනීමටය ගත වූයේ නිමේෂයකි නිවස දෙසින් මහල්ලකගේ කෝපාවිෂ්ට වූ හඬක් ඇසුණි එහි කෝපයට වඩා ගැබ්බ තිබුණේ අද්භූත විලාප හඬකි දෙදෙනාම තැතිගෙන නැවත ආපසු හැරී දිවීමට සැරසුණා කසුන් වේගයෙන් දිව ගියත් වත් මාහිමින් ඉවතට යෑමට ඔහුට නොහැකි වුණා
කසුන් සමග දිවීමට සැරසුණු මියුරු ගසක පෑදුණු මුලක වැදී බිමට වැටුනේ නොසිතූ ලෙසිනි. නැගිනීමට උත්සාහ කරන විටදී ඔහුගේ පාදයෙන් හවුරු හෝ වැරෙන් අනෙක් දිශාවට අදින බවක් ඔහුට තේරුණා. මුවෙන් වචනයක් හෝ කතා කර ගැනීමට නොහැකි වුණා. මොහොතකින් ඔහු නිවස වෙත ඇදගෙන ගිය ආකාරය ඔහුට සිතා ගැනීමට නොහැකි වුණා. නිවස තුලදී මහල්ලකගේ මහලු අත් දෙකින් ඔහුගේ ගෙල සිරවන්නට විය. කොපමණ දැඟලුවත් ගැලවීමට නොහැකි වූ මියුරු අවසන් හුස්ම හෙළුවේ අමානුෂික අයුරුනි. මේ අතර වත්ත මායමේ සිටි කසුන්ගේ ඇස් මායමේ එකවරම දත් විලිස්සාගත් ලේ පෙරෙන වියුරු ආත්මයක් දැర్శණය වීම නිසා කසුන් එහිම සියුසුන්ව ඇද වැටුනේ මිතුරාට අත් වූ ඉරනම පිළිමද කිසිවක් නොදැනේ. පසුදා උදෑසන මාර්ගයේ අසල තිබූ මෝටර් රථය දැකගත් ගම්මුන් පිරිසක් මේ අඩවිය අසලට පැමිණියේ කුමක් හෝ සිදුවී ඇති බව දැනුණු නිසාමය. එවිට සියසුන්ව ඇද වැටි සිටි කසුන්ව දැක සිදු වූයේ කුමක්ද යන්න ඔවුන්ට පසක් විය. වහාම කසුන්ව පන්සල වෙත රැගෙන ගියේ කළ යුත්තක් ඉක්මනට කළ යුතු නිසාය. පිරිත් පැන් බිඳක් ඉස මැතිරු තෙල් ස්වල්පයක් හිසේ ගෑමින් අනතුරුව කසුන්ට සිහිය පැමිණියත් ඔහු කෝමා තත්ත්වයකට පත් වී තිබුණි. කසුන්ගේ නිවසියන්ගේ තොරතුරු නිසා මියුරු සොයා දියත් කළ ගම්මුන්ගේ මෙහෙයුමෙන් අනතුරුව බැලීමට පවා බියජනක ලෙස විකෘති වී තිබූ ඔහුගේ සිරුර හමු විය. ඔය භූත ගුහාවට රාත්‍රියකට ඇතුළු වුණ එකෙක්වත් ආයෙ පණ පිටින් ආවේ නෑ නෝනා. මේ මහත්තුරු කරගන්න දේවල් අපරාධේ තරුණ ජීවිත. ගම්මුන්ගේ කතා අනුව ඒ නිවසේ විසූ මහලු කාන්තාව තනියම ඒ නිවසේ මිය ගොස් සිටි අතර ඇය පිළිමද ගමේ කිසිවක් සොයා බලා නෑ. ඒ හේතුවෙන් දැන් ඇගේ ආත්මය මිනිසුන්ගේ පලි කන්නා බව දැනගන්නට ලැබුණු කසුන්ගේ දෙමාපියන් හටය. මාස ගණනකට පසු කසුන් සුවාතට හැරුණත් ඔහුගේ මනස ව්‍යාකූලත්වයට පත්ව තිබුණි. මං අර අහිංසකයා මරාගත්තා. ඌ යන්න බෑ කියද්දී එක්කන් ගිහින් මං මරාගත්තා. යැයි පවසමින් නොකා නොබී වාසය කළ කසුන්ද දිනක් රාත්‍රී කාලයේදී සිය දිවි නසාගෙන ඇත. මෙය අදෘශ්‍යමාන බලවේගය සම්බන්ධව සිදු කළ නිර්මාණාත්මක වෑයමකි. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලා ගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අපිත් එක්ක හැමදාම ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. සුබ දවසක්.